අපේ රට ඉතාම බරපතල අර්බුදකාරී තත්ත්වයක මේ වෙනකොට තියෙන්නේ. ඒ තත්ත්වයට ඇද දැමීමේ ප්‍රධාන වග උත්තරකාරයා මේ වෙලාවේ මේ ඉදිරිපෙළ පේලියේ මුල් අසුනක තාමත් අසුන්ගෙන ඉන්නවා. ඒ තත්ත්වය වෙනස් කරන්න අපි කාටත් වගකීමක් තියෙනවා. එහෙම නැත්නම් මේ රට අරාජික වෙලා මේ රට ඉතා විනාශකාරී තත්ත්වයකට පත් වෙන්න පුළුවන්. ඒ තත්ත්වය වෙනස් කිරීමේ පළවෙනි කොන්දේසිය තමයි වර්තමාන පාලනය ඉවත් වෙන්න ඕනේ. ඒ වෙනුවට නව පාලනයක් මේකේ අන්තර්වාර පාලනයක් ස්ථාපිත කරන්න ඕනේ. ඒ වෙනුවෙන් අපේ පක්ෂ 10ක් පාර්ලිමේන්තුව තුල පසුගිය කාලයේ පුරා ස්වාධීනව කටයුතු කළා. ඒ පක්ෂ 10ේ මන්ත්‍රීවරු 16ක ප්‍රමාණයක් ඒ 16 දෙනාම මීට පෙර සිටම මේ ආණ්ඩුවට ප්‍රතිවිරුද්ධව ස්වාධීනව කටයුතු කළා වගේම තවදුරටත් ස්වාධීනව කටයුතු කරනවා කියන එක මම විශේෂයෙන් දැනුම් දෙන්න ඕනේ. ඒ වගේම ඔබතුමාගෙන් ඉල්ලා හිටනවා මේ පාර්ලිමේන්තුවේ නියෝජනය වෙන සීලුම පක්ෂ කැඳවලා ඒ පක්ෂ සමග සාකච්ඡා කරලා මේ රටේ උද්ගත වෙලා තිබෙන මේ අරාජික තත්ත්වය තුරන් කිරීම සඳහා ගත යුතු පියවර තීරණය කිරීමේ පුරෝගාමියා බවට කතානායකතුමා හැටියට තමුන්වහන්සේ පත් වෙන්න එහෙම වුණොත් විතරයි මේ රටේ අද ඇතිවීමින් තිබෙන ඉතා විනාශකාරී ප්‍රවණතාවයන් මැඩපවත්වන්න පුළුවන් වෙන්නේ. මේක එහෙම නැතුව අපි කවුරුත් මේක අරාජික වෙන්න ඉඩ හැරීම නෙවෙයි අපේ වගකීම. ඒ නිසා ඒ වෙනුවෙන් කටයුතු කරන්න කියන ඉල්ලීමත් මම ඔබතුමාගෙන් ඉතා ඕනෑකමින් ඉල්ලා හිටනවා. මගේ ප්‍රකාශය අනුව මමත් ඒ වගේම උදේ ප්‍රභාත් ගම්මන්පිල මැතිතුමත් වාසුදේව නානායක්කාර මැතිතුමත් තිස්ස විතාරණ මැතිතුමත් පිරාන අලස් මන්ත්‍රීතුමත් පූජා අතුරුලිය රතන ස්වාමින් වහන්සේත් ගෙවිදු කුමානතුංග මන්ත්‍රීතුමත් වීරසුමන වීරසිංහ මන්ත්‍රීතුමත් අසංක නවරත්න මන්ත්‍රීතුමත් මොහොමඩ් මුසම්මිල් මන්ත්‍රීතුමත් නිමල් පීතිස්ස මන්ත්‍රීතුමත් ගාමිණී වලේබඩ මන්ත්‍රීතුමත් ඒඑල්ඒ මතාවුල්ලා මන්ත්‍රීතුමත් ඒ වගේම ගයාසාන් මන්ත්‍රීතුමත් ජයන්ත සමරවීර මන්ත්‍රීතුමත් යන අපි සියලු දෙනාම මෙතෙක් අනුගමනය කළා වගේම මේ ආණ්ඩුවට රැහැණිව ස්වාධීනව කටයුතු කරනවා කියන එක මේ සභාවට ඉතා ඕනෑකමින් දනු දෙනවා.